අප නැවතත් දොරමඩලාව සමග සොබාදහමේ විස්මිත රටා සමුදාය ගැන කිව්වා. හැබැයි මේ සොබාදහමේ විස්මිත රටා සමුදාය දිහා බලන් ඉන්න අද අපට වෙලාවක් නැහැ. විවේක බුද්ධියෙන් අර කිව්වා වගේ සියුම්ම බලාගෙන ඉන්න වෙලාවක් නැහැ. හැබැයි ඒකට අද උපකාරී වෙන තාක්ෂණය. විශේෂයෙන් අද දියුණු කැමරා තියෙනවා. දැන් මේ රූපවාහිනී වේදේ, සිනමා වේදේ, ඉතා දියුණු මට්ටමේ සූක්ෂම කැමරා තියෙනවා. සමහර කැමරා වලින් සොබාදහම පරිසරයේ එක දිගට රූගත වෙනවා, පටිගත වෙනවා. සමහර කැලෑවල එහෙම නැත්තම් ඔය සිද්ධ වෙන අරුම් පුදුම විස්මිත දේවල් බලා ගන්න බෑනේ. කොහේ හරි කැමරාවක් අටවලා ඔහේ ඒවා පටිගත වෙන්න ඇරලා තියෙනවා, දිගටම රූගත වෙනවා. ඒවා ඇතුළේ මහා අමුතු දේවල් තියෙනවා. ඉතින් ඒ දවසක් දෙකක් සමහර අතියක් විතර එක දිගට රූගත වෙච්ච ටික අර අධිවේගී ක්‍රමයට ඒවා සංස්කරණය කරලා මේ සංක්ෂිප්ත කරලා තප්පර 10කට 15කට ගත්තාම දවසක රූපරාම පෙළ ඒ දකින්ට ලැබෙන රටා සමුදාය මහා විස්මිතයි. සොබාදහම කොච්චර විස්මිතද කියලා හොයාගන්න පුළුවන් අපිට තාක්ෂණය ආධාරයෙන්. අප සතුව තියෙනවා එහෙම රූපරාම පෙළක්, මේ දවසක් දෙකක් එක දිගට රූගත වෙච්ච රූපරාම පෙළක් සංක්ෂිප්ත කරලා සංස්කරණය කරලා මේ ටික තියෙන්නේ. අපි බලලා ඊට පස්සේ කතා කරමු. ගායන චානක විධාන පතිරම සත්‍ය මහත්මය, මේකේ තව පොඩි පැත්තක් තියෙනවා. දැන් අපේ පුරාණ විෂයක් තිබුණා හස්ත රේඛා විද්‍යාව. දැන් අතේ තියෙන රේඛත් රටාවකට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ මගුල් ලකුණු තියෙනවා. එතකොට පාද ලක්ෂණ විද්‍යාවේ කියලා අපේ සම්ප්‍රදාය ආපු වෙනම විෂයක් තියෙනවා. එතකොට මේ ඔක්කොම ජ්‍යොතිෂ ශාස්ත්‍රෙත් එක්ක බැඳිලා තියෙන්නේ. ඊළඟට අපේ ශබ්ද විද්‍යාව කියලා වෙනම එකක් තියෙනවා. එතකොට බිම්බිසාර රජතුමා මේ વિશે දැනන් හිටියා. එතකොට අද ඔය මේ පොඩි ගැටලුවක් වෙලා තියෙන්නේ. අර ඔබතුමා කිව්වා වගේ මේ රට හඳුනා ගන්න අපට විවේක බුද්ධිය නැහැ. දැන් කොච්චර කෙනෙක් අපට හම්බ වෙනවද? අංග ලක්ෂණ කවුද බලන්නේ? කවුද කටහඬ බලන්නේ? කවුද කකුල් වල ස්වභාවය බලන්නේ? දැන් සංගතිස්ස සිරිසංගබුව අර කතාව ඔබතුමාට මතක ඇති, ගෝඨාභය කුමාරවරු ඇවිදිනකොට අර අන්ධ බඹුණා ඇවිදින ආකාරය බලලා කීවනේ මේ යන අය අනාගතේ රජ වෙනවා කියලා. කුම්භഘോഷක කතා වස්තුව මතක ඇති, කෑ ගහන ආකාරය අනුව කිව්වා අහවලා කෝටිපතියෙක් කියලා. එතකොට මේ බලන්න රටාව, රිද්මය, තාලය අඳුනගත්තා එදා. එතකොට මේ විෂයන් අද එහෙම් පිටින් අභාවයට යනවා. අභාවයට යනවා වගේම බොරු කරලා කරලා ඒවා පිළිබඳ විශ්වාසයක් නැති වෙලා තියෙනවා. ඒවා ඇත්තක් තිබුණත් ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා මේවා ඇත්තයි කියලා පිළිගන්නත් අයිතියක් තියෙනවා, බොරුයි කියලා පිළිගන්නත්. ඒක තමයි නිදහස. සමහර ඒවා පිළිගන්නේ බොරු මිත්‍යාවම කියලා කියන අයත් ඉන්නවා. ඒ වගේම ඕවා පිළිගන්න අයත් ඉන්නවා. තමන්ගේ දිහා මේක හොඳයි, ඒ පිළිගන්න අයට වරදක් වෙලාත් නැහැ, පිළි නොගන්න අයටත් ඉතින් ඒගොල්ලෝ බඩු වැඩේ. ඒක කිසිම බාධාවක් නැහැ. අපි දොරමඩලාව හැටියටත් අපි ඒවට බලපෑම් කරන්නේ නැහැ. මේක පිළිගන්න මේක ඇත්තයි විශේෂයෙන්ම අවිශ්වාසයක් තියෙනවා. බොරු කරලා කරලා මේවා ජාවාරම්භවට පත් කරගෙන ඔය කියන ඒ විද්‍යාවන්, ඒ ශාස්ත්‍රයන් ඇත්තටම තිබුණාද කියන සැකයක් තියෙනවා හුඟක් අයට. අවියත් ඇත්තෝ අතට පත් වුණයින් පස්සේ වෙන විපතක මහත. එක දවසකුත් අපි ඔක ගැන කීවා. ඉතින් අපේ පුරාණ සම්ප්‍රදාය ග්‍රන්ථාරූඪ වෙච්ච නිසා හොඳයි. ඒ නිසා ඒ ඇසුරණුයි අපි මේක දැනගන්නේ, නැත්තම් ඒකත් ඉවරයි. ඉතින් කොහොම හරි අපි ආයත් රූපරාම පෙළ දිශාවට හැරෙමු. දැන් මේ ගොඩනැගිල්ලේ නටබුන් අපට හම්බ වෙන්නේ ජේතවනාරාම සංකීර්ණේ. මම ඔය අද පෙන්වන්නේ ජේතවනාරාම සංකීර්ණ නටබුන් පමණයි.
එතකොට දැන් බලන්න මේ ගොඩනැගිල්ල මන් දන්නේ කීයෙන් කී දෙනෙක් දැක්කද කියලා පුරා දවසක් සම්පූර්ණයෙන් ගත කළොත් බලා ගන්න පුළුවනි සියලුම නටබුන් විවේක බුද්ධියක් ඇතුව දැන් මෙතන රටාවක් තියෙනවා ගල් කණු තියෙන එක්තරා රටාවකට පිහිටලා ওই ගල් කණු වල කැටයන් තියෙනවා බලන්න අප්‍රමාණ ওই කුළුණු හිසක එතකොට හැමතැනම කැටයන් කල්ලත් නැහැ දැන් ওই බලන්න ප්‍රවේශ වෙන තැන දොරටුවේ දෙපැත්තේ මුරගල් දෙක ඊට පස්සේ පිටිපස්සෙන් තියෙනවා කොරවක් ගල් දෙක ඔන්න බලන්න දැන් ඒක කොරවක් ගලක් සිංහ රූපෙත් ඇති පුරාණ ලක්වැසි ඒ සිංහල ජනයා කරපු නිර්මාණයේ තේරුම් ගන්න නැට්ට කැරකිච්ච හැටි පොඩ්ඩක් බලන්න ඒකේ රටාව බලන්න එතකොට සිංහ රූපේ කොච්චර හොඳට අධ්‍යයනය කරලාද මේ මිනිස්සු මේක කළේ එතකොට මේක හුඟක් විස්තර තියෙනවා කතා කරන්න සියුම් නිර්මාණයක් විවේක බුද්ධියක් ඇතුව මේව බලන්න බැලුවෙන් පස්සේ තේරෙයි මේ පුරාණ සිංහලයන්ගේ රිද්මය තාලය රටාව මොකද්ද කියලා අපි අද ඒකෙන් කොච්චර ඈත් වෙලා ඉන්නවද කියලා එතකොට දැන් මේ තියෙන්නේ ජේතවනාරාම පරිසරයටයි ඒ සංඝාරාමයක නටබුන්නේ මේ ගොඩනැගිල්ලේ ප්‍රවේශ ద్వාරයේනේ මුරගල් දෙක දෙපැත්තේ තියෙනවා සඳකඩ පහන තියෙනවා පියගැට පෙල් තියෙනවා ඔය බලන්න හසතමත් මේ සඳකඩ පහනේ සම්පූර්ණ කැටයන් කළේ නැහැ ධාරය ඒ පලාපෙති මෝස්තරය වගේ ගිනිදැල් මෝස්තරය වගේ ආකාරයේ මෝස්තරයකින් සරසලා තියෙනවා ඔන්න බලන්න අපි ඒක සමීප රූපයක් බලමු ඊට කලින් අපි පොඩ්ඩක් බලමු මේකේ පැතිපෙනුම දැන් ඔය බලන්න ඒක පැතිපෙනුම ගත්තායින් පස්සේ ওই මුරගල් දෙක තියෙනවා දෙපැත්තේ ওই මුරගලේ ඒ පැතිපෙනුම පොඩ්ඩක් බලන්න ඕන්න ඒකේ සමීප රූපයක් ඔය මුරගලේ පැත්තට පේන ආකාරය එතකොට කුළුණක් උඩ ඇතෙක් ඉන්නවා විස්තර සහිතයිනේ එතකොට ඇයි මේක මේ පිටිපස්සේ ඒ පාර්ශ්වයකට යෙදුවේ ඔක යොදා නැතු වෙන්න තිබුණනේ මේ මිනිස්සුන්ට එදා හිටපු හේතුවක් ඇතුවනේ එතකොට ඔය බලන්න ඕන් අර සඳකඩ පහන ඒ සඳකඩ පහනේ බලන්නේ මෝස්තර. එතකොට පලාපෙති මෝස්තර, ලියපත් මෝස්තර, නෙළුම්පෙති මෝස්තර වලට අපේ පුරාණ සිංහලයන් බොහොම තැනක් දීලා තිබුණා. අපේ මහාචාර්යතුමා දැන් මේ කීපයක් ඇඳ ඇඳ ඉන්නවා. ඔව් පෙන්වනවා වටිනවා එතුමා. මේ මේ වර්තමාන යුගයේනේ. එතකොට බලන්න ඒ ඒ සම්ප්‍රදාය ඒ ඥාන පරම්පරාව තමයි මේ අද නියෝජනය වෙන්නේ. එතකොට ඒ හැකියාව, ඒ දක්ෂතාවය තියෙන ඇත්තෝ අකණ්ඩව මේ පරපුර බිහි වෙලා තියෙනවා. අද මේව මතු කරන්න අවශ්‍ය වෙන්නේ. මේ ආකාරයටම කැටයන් නිර්මාණය කරන්න පුළුවන් ඒ ශිලා තාක්ෂණය පිළිබඳ විශේෂඥයෝ අදත් ඉන්නවා. ඔව් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ පීඨාධිපතිතුමා තමයි ඔය අඳින්නේ. විශේෂයෙන් ගයන්චානුක විද්‍යානපතිතුමා මහත්මයාත් මහාචාර්ය රම්‍යවර්ධන පොඩිනිලමේ මහත්මයාත් විද්වතුන් උගතුන් වගේම හොඳ කලා ශිල්පීන්. දෙපළටම හොඳට අඳින්න පුළුවන්. ඔක තමයි අඳිනකොට මටත් අඳින්න හිතුණා. එළුම් පෙත්ත තමයි අරගෙන ගිහින් තියෙන්නේ එතෙන්ට. ඒක මම ඉස්සරහට මෙතුමක් ගාලේ ගන්න තු විස්තර කරන්න. ඒක ගොඩාක් තැන්වල විවිධාකාරයෙන් භාවිතා කරනවා. මහාචාර්ය තමයි නුවර යුගයේදී හුඟක්ම භාවිත වෙලා තියෙනවානේ. මම එළුම් මල්වල මෝස්තර ගත්තොත් දහස් ගන්න. මම දැන් ඒන් කීපෙකුත් පෙන්වන්නම්. අපි ඉක්මනට මේ ඡාය රූප ටික බලමු. ඔය බලන්න තවත් සමීප රූපයක්. ඒ ටික ඉක්මනින් පෙන්වන හොඳයි. ඉක්මනින් කියන වචනේ පාවිච්චි කළාට මට සමාවෙන්න ඕනේ. ඒ රිද්මේ වේගය. නමුත් අද අපිට කාලය පිළිබඳ ගැටලුවක්. ඔය බලන්න ඒකේ ඔය තියෙන ඔය ධාරයේ ඒ සැලස්ම. එතකොට දැන් මේ අට ධාගය ඉගිනිදල් මොස්තරේ. එතකොට මේක පලාපෙති මොස්තරේ, ගිනිදල් මොස්තරේ, නෙළුම්පෙති මොස්තරේ සාම්‍ය භාවයක් තියෙනවා. එතකොට මේ අට ධාගයේ පොළොන්නරුව විජේබාහු මහරජුරු කරපු දළදා වහන්සේත් පාත්‍රා ධාතුන් වහන්සේත් වැඩ හිටින්න හදපු මේ මන්දිරය. එතකොට මේකේ ගල් කණුවල සමහරක් ගල් කණුවල විස්තර සහිතයි. ඔය බලන්න මේ විස්තර සහිත ගල් කණුවක්. මේකේ පැතිවල කොටල තියෙනවා කැටයන්. එතකොට ඕක ඉතාම විවේක බුද්ධියක් නැති කෙනෙක්ට ග්‍රහණය කරගන්න බෑ මේකේ තියෙන රටාව රිද්මේ කොහොමදවත් ඔන්න බලන්න ඔය තියෙන එක පැත්තක පෙනුම ඒක අපි තව ලං කරලා බලමු ඔන්න බලන්න මෙතන තියෙන මේ පෙම්යෝල එතකොට ස්ත්‍රී රූපේ තියෙනවා පුරුෂ රූපේ තියෙනවා මේක තියෙන්නේ ලියවැලක් ඇතුලේ මේක විවිධ අර්ථ දෙන්න පුළුවන් අපට එතකොට කාමයෙන් වෙලිච්ච යුවලක් ඉන්නවා කියලත් කියන්න පුළුවන්. අපි දන්නේ නැහැ මොකද්ද මේ කියලා. නමුත් අපි එකක් දන්නවා හොඳට පුරාණ සිංහල කැටයම් කරුවන්ගේ දක්ෂතාවය මින් පිළිබිඹු වෙන්නේ. එතකොට ඔන්න බලන්න තවත් අපි බලමු ඒකේ උඩ තියෙන මේ පක්ෂි රූපයක් තියෙනවා. ඔය බොහොම අලංකාර කැටයම් තව තව විස්තර තියෙනවා මේකේ. රිද්මයක් රටාවක් තියෙනවානේ මේ ලියවැල් මෝස්තරේම තියෙනවානේ. ඔන්න බලන්නකෝ මේ නූතන යුගයේනේ. අර වෘත්තාකාර ඒ පතයක් තුල ඇඳලා තිබ්බා නිර්මාණය කළ තිබෙන පොළොන්නර යුගයේ ශිල්පියා මේ කැලණි විහාරයේ තියෙන
මේ මෝස්තර රටාවක්නේ. එතකොට ඔන්න බලන්න මේ අර වෘත්තාකාර ලියවැල් පතයක් තුළ ඇඳපු නිර්මාණ කරපු එක කැටයම නූතන යුගයේ ගලපපු ආකාරය මේ සෝලියස් මෙන්ඩිස් මහත්තයානේ මේක නිර්මාණය කළේ. අසහාය කලාකාරය වාමන රූප නෙළුම්මල් කඩුපුල්මල් ලියවැල් මෝස්තර වලින් අතිශයෙන් විසිතුරු කරලා තියෙනවා. මේක විවේක බුද්ධියකින් බලන්න ඕන, නැත්තම් මේක ග්‍රහණය කරන්න හම්බ වෙන්නේ නැහැ. ඔය දැන් කැලණි විහාරයේම අර උත්පිලිම වහන්සේ වැඩ හිටින ඒ විහාර කොටසේ තියෙන ඒ දේවතා රූප සමූහය මහාචාර්යතුමා, දැන් මේකේ ඔය කියපු කැටයම් මොස්තර දක්නට ලැබෙන බහුල වශයෙන් නුවර යුගයේනේ. ඔය බලන්න බඳපටිය විතරක් ගත්තොත් ඇති විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, ධතරාෂ්ට යන සතරවරම් දෙවියෝ, සමන් දෙවියෝ, විභීෂණ දෙවියෝ ආදී දේව රූප කිහිපයක් තියෙනවා. මම දැන් බඳපටි ටික පෙන්නගෙන යන්න. ඔටුන්නේ තියෙනවා ආභරණවල. ඕම් බලන්නේ මේ කලාදාමේ ලස්සන. මෙතන කොපමණනම් රටාවක් තියද බලන්න. ඕම් ඊළඟ දෙවියන්ගේ මේකලාදාමේ රටාව. ඕන්න බලන්න ඊළඟ දෙවියන්ගේ මේකලාදාමේ රටාව. ඕන්න බලන්න ඊළඟ රටාව. එකකට එකක් වෙනස්. ඔන්න ඊළඟ රටාව. දැන් විවේක බුද්ධිය නැති මනුස්සයට පේන්නේ අර ඔබතුමා කිව්වගේ වැඩසටහන් ඔක්කොම එකයි වගේ කිව්වා වගේ. මේ ඔක්කොම එකයිනේ. ඉතින් විවේකව බලන්නකෝ එකක්ද කීපයක්ද කියලා. ඕන්න බලන්න තවත් ආකාරයක්. ඕන බලන්න තවත් ආකාරයක්. එතකොට ඒවට ගත්ත වර්ණ හුඟක් වෙලාවට සීමිත වර්ණ ප්‍රමාණයක් කරන් තියෙන්නේ. ඒ වර්ණ ටික තමයි කලවම් කර කර යන්නේ. එතකොට ඔය බලන්න හංස පූට්ටුවක් තියෙනවා. එතන පක්ෂීන්ගේ විවිධත්වය අපිටනේ සරපැන්ිය, ඇත්කඳලිහිණිය, බේරුණ්ඩ පක්ෂිය විවිධ පක්ෂීන් ගන්න පුළුවන්. ඔය හංස පූට්ටුවක් ඔයත් කැලණි විහාරෙමයි. මේ බලන්න හංසයා. එතකොට හංස මොස්තරේ. එතකොට විවිධත්වයක් තියෙනවා. මේ බලන්න මෙතන තියෙන මොස්තරේ. ඔය දේව රූප තියෙන තැනමයි තියෙන්නේ. ගැටපත්, පෙරළුම්පත්, ලියපත් ආදී මොස්තර වලින් අතිශයින්ම විසිතුරු කරලා තියෙනවා මේ නිර්මාණ. ඉතින් හසන්ත මහත්මයා අපට කියන්න තියෙන්නේ දැන් මේ අපේ ආචාර්යතුමා ලියවැල් මොස්තරයක් අඳිනවා. ලියවැලක ස්වරූපයේ තමයි එති එති ඉහළටම 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 යනවා. එතකොට අපේ සඳකඩ පහනේ ප්‍රමුඛ අංගයක් විදිහට අපේ පුරාණ කලා ශිල්පීන් මේ ලියවැල භාවිත කරලා තියෙනවා. ඉතින් මේ මහාචාර්යතුමාට පැහැදිලි කරන්න පුළුවන් අඳින ගම. අඳින ගම ඔබතුමා මේක ඇත්තටම මේ සබාධාමෙන් තමයි අපි ඉස්සෙල්ලා කිව්වා ගේම මේ ලියවැල කියන එක මේක මේ ස්වභාවික රූපයක් නේ තියෙන්නේ අපි වැලක් යන විදිය. ඒ යන රිද්ම් එක එහෙම නැත්නම් ඒ රිද්මය තමයි මේකොල්ල මෙතන අල්ලගන්නේ. ඊට පස්සේ මේකම තමයි ආයේ මේ පැත්තට මොස්තරයක් හැටියට ගොඩනැගෙන්නේ මේ දෙපැත්තට එහෙම යන්නේ. ඉතින් මේක තුළ මේක විවිධාකාරයෙන් මේකට ඊට පස්සේ කොළ මල් ඒ හැම දෙයක්ම එකතු කරගෙන තියෙනවා. ඉතින් මේ දෙකත් තියා අපි දැන් නාරි රතා වගේ මොස්තරයක් ගත්තාම මේකටත් මේ ලියවැලම තමයි මුල් වෙලා තියෙන්නේ. එතන නාරි කියන එහෙම නැත්නම් කාන්තා දේහයත් ඒකට සම්බන්ධ කරලා ඒකේ නාරි රතා මල් කියලා සංකල්පයක් තියෙනවා. ඒ වගේ මට්ටමකටත් ගෙනහලා තියෙනවා. මේ තියෙන මේ හැම එකක්ම මේකේ අනිත් එක් කාරණාව තියෙන්නේ මේක හරි ලස්සනට මේකොල්ල මේ අවස්ථානුකූලව එහෙම නැත්නම් තියෙන ස්පේස් එකට තියෙන මේ අවකාශයට ගලප ගන්නවා. ඒක ඕනම අවකාශයකට ඒක වෘත්තාකාර වෙන්න පුළුවන්, ෂඩ්ශාකාර වෙන්න පුළුවන් ඕනම හැඩයක්. ඒක තුලට හරි ලස්සනට මේක ගලප ගන්නවා. ඒක තමයි අනිත් ලක්ෂණය මේ වෙන්නේ. උතන්ට පොඩි කරුණක් එකතු කරන්නත් ඕන. මහාචාර්යතුමා චිත්‍ර, නැටුම්, සංගීතය මේ තුනේම සමානත්වයක් තියෙනවනේ. දැන් හොඳට බලන්න හසන්ත මහත්මයා මේ ලියවැලක් අඳින්නේ කොහොමද? රිද්මයක් නැත්තම් ඇඟේ නටනකොට ඇඟේ ඒ අවයව වල චලනය භාෂාවත් එහෙමනේ, දැන් ගායනයකුත් එහෙමනේ. එහෙම නැතුනේ අපේ මහාචාර්යතුමා අර ගාථාව සජ්ජායනා කරනකොට අපට හරි සතුටක් ඇති වෙනවා. අපේ මහාචාර්යතුමා පිරිත්වලදිත් ඒ විවිධත්වයේ තියෙන නමස්කාරය කියන්නේ විවිධාකාරවලට අපි නමස්කාරය කරනවා. දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රය සජ්ජායනා කරද්දී නේද මහාචාර්යතුමා නමස්කාරය එක ආකාරයකට කියනවා. එතකොට ඒවයි විවිධත්වයක් තියෙනවා. ඉතින් මේ හැඩ රටා රිද්ම අඳුරගත්තේ නැත්නම් හසන්ත මහත්මයා මේ විදිහේ චිත්‍ර අඳින්න බෑ. සෝලියස් මෙන්ඩිස් මහත්තයා හොඳට නර්තන ශිල්පය පිළිබඳව දැනන් හිටියනේ. නැත්තම් ඒක කරන්න විදිහක් නැහැ. ගායනාව පිළිබඳව දැනන් හිටියා. ගායනයක් හොඳට රස විඳින්න බැරි නම් චිත්‍රයක් අඳින්නත් බෑ. ඒ නිසා මේ කලා විෂයන් එකකට බද්ධයි. වෙනස් කරන්න බෑ. ඔබතුමාගේ ධ්වනි විද්‍යාව, ශබ්ද විද්‍යාව ගැන කියද්දී අපේ පාරම්පරික ශිල්ප ශාස්ත්‍රවල තියෙනවා. දැන් ඒ ඝන පිහිටෝල සමහර දැන් වස් කවි, සෙත් කවි ඒවැ ඇත්ත නැත්ත කොහොම වුණත් එහෙම ශාස්ත්‍රයක්
තියෙනවා ඒ විදිහට ඒ පිහිටෝල ඒ ඝනපින ඒක කරපුවාම තමයි හරියන්නේ කියලා දැන් මන්ත්‍ර ඔය මන්ත්‍ර ගුරුකම් ආදියට පාවිච්චි කරන ඒ මන්ත්‍ර ඒ ගායනාවේ ඒ ශබ්ද විද්‍යාත්මක පදනමක් එහි තියෙනවා ඒවා පරේෂණාත්මක හොයලා බලන්න ඕනේ එහි විද්‍යාත්මක පසුබිම මොකද්ද මේවා මනින්ට පුළුවන්ද විද්‍යාත්මකව ඔබතුමාලගේ උපකරණ වලින් මනින්ට පුළුවන්ද නැද්ද කියන වෙනම කතා හැබැයි එතන ගැබ් වෙච්ච සාම්ප්‍රදායික ශාස්ත්‍රයක් තියෙනවා දැන් බත්තර මුල්ලේ සුභූති හාමුදුරුව 1915 අපවත් වුණේ උන්වහන්සේ ඔය පිළිබඳව විශේෂඥේ. එතකොට බෞද්ධ පමණක් නෙමෙයි අබෞද්ධ පවා උන්වහන්සේගේ ඔය මන්ත්‍ර පිළිබඳව විශාරදභාවය දැනන් හිටියා. ඉතින් ඒ නිසා ඔවා වඥාවෙන් බැහැර කරන්න හොඳ නැහැ මහත්මයා. ඔය ඔක්කොටම හේතුව තමයි සකස් කරගත්ත නිවිච්ච හිතක් නැති මිනිස්සු තමයි ඔය ඔක්කොම ගැටලු මතු කරන්නේ. සාමාන්‍යයෙන් අධ්‍යාත්මික දියුණුවක් තියෙන කිසිම මිනිස්සෙක්. ඔබතුමාට මතකද දාර අපේ වැඩසටහනට හිටියා වේලි සම්බන්ධ ප්‍රධාන මහත්මෙක් ඉංජිනේරු මහත්මෙක් එදා ඇවිල්ලා අරුප්පල මහත්මයා අරුප්පල මහත්මයා එතුමා කීව මතකද බටහිර ජාතිකයෙක් අද භාවනා කරනවා කිව්වා අර ඇල්ප්ස් කඳුවටින් එහාට ගිහිල්ලා එතකොට උගත්තු මේක තේරුම් අරන් වාද කරන්නේ නැතුව මේක අධ්‍යයනය කරලා අවශ්‍ය සාරය විතරයි ගන්නෙ අපේ රටේ මිනිස්සු වාද කරනවා දක්ෂතාවයක් ගෑවිලාවක් නැහැ හැකියාවක් නැහැ කොටිම කියනවා නම් මහාචාර්යතුමාගේ වචනෙන් කියනවා නම් විෂය දන්නේ නැතුව සමහරක් දේවල් කතා කරනවා මහාචාර්යතුම අපිට විශ්වවිද්‍යාලීන කාලේ කියපු කතාවක් කියලා ඉවර කරන්න ඔබතුමා දවසක්ද කිව්වා සස ජාතකය හුඟක් අය විවේචනය කරනවා හාව කොහෙද හඳේ කියලා මෙතුමා දවසක්ද කිව්වා අම්මල තාත්තල සමහර උගන්වනවලු පුතේ හඳේ තියෙන්නේ ආවාට කියලා හාවෙක් නැහැ කියලා ඒ අම්මල තාත්තල දැම්ම මනාත නිවාසයක් ලැස්ති කරගත්තොත් හොඳයි මොකද ඔය වගේ ළමයි හදනවා නම් ඔය ළමයි අතින් තමයි අර වගේ තත්වයක් ඇති වෙන්නේ මානව දයාවක් නැතුව හදන ළමයි පිරිසක්. එතකොට අපේ මහා සම්ප්‍රදාය මොකද්ද කියලා තේරුම් ගන්න ඕන නිතරම. මේ රිද්මේ තේරුම් ගනිද්දී මහා සම්ප්‍රදාය තේරුම් ගන්න ඕන. මොකද අපට තියෙන්නේ යුරෝපීය රිද්මයක් රටාවක් නෙමෙයි. ආසියාවේ මහා සම්ප්‍රදායක් අපට තියෙනවා. ඒක තේරුම් ගත්තේ නැත්තම් ලොකු ගැටලු වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. හැබැයි මිනිසා සඳ මත පා තැබුවයි කියලත් ළමයින්ට උගන්වන්න ඕනේ නැත්නම් ඇති වැඩක් නැහැ නේ අර පරිසර. අරෝ වේවා දැන් ඒ දැනුම් සම්භාරයේ නැතුව සසජාතකයේ විතරක් ඉගෙනගෙනත් ජීවත් වෙන්න අමාරු වෙනවා. ප්‍රශ්න වලට ගැටලු වලට අද මේ ලෝක රටාවත් එක්ක යන්න අමාරු වෙනවා. ඉතින් සමබර පෞරුෂත්වයේ කියන එක තමයි වැදගත් වෙන්නේ. ආදරය, කරුණාව, දයාව, මනුස්සකම ගැන වගේම නවීන ලෝකයේ ගැන ප්‍රශ්න වලට ගැටලු වලට මෙතන උත්තරයක් දුන්නේ නැත්නම් මට ධර්මයට කරන හානියක් වෙනවා. කොහෙවත් කියලා නැහැ හාව වැඳපු කතාවක්. බුදු කෙනෙක්ට තේරෙන්නේ නැද්ද? හඳේ හාවෙක් අඳිනවා කියන කතාවක් නැද්ද මහජනතුම? ඒකේ ලොකු අර්ථයක් තියෙනවා. දැන් ජිම්නාස්ටික් කරන ළමයිම බෞද්ධ කොඩිය ආකාරයට හැදෙන්න බැරිද? සක්‍ර දෙවියන්ට බැරිද හඳේ තියෙන ආවාට ටික හාවෙක්ගේ හැඩේ හිටින්න හදන්න? මේ යම්කිසි පණිවිඩයක් නෙමේ දෙන්නේ. මේ වගේ ගැඹුරු දහමක් තුල අර වගේ විකට කතා කියන සිරිතක් තියෙනවද? රහතන් වහන්සේලානේ මේව ග්‍රන්ථාරූඪ කළේ. පින්සලෙන් ගිහලා චිත්‍ර අඳිනවා වගේ හාවෙක් අඳින්නේ කොහොමද? මේක මහ ගැඹුරු දර්ශනයක්. මේක තේරුම් ගන්න නැතුව ඔහේ උඩින් පල්ලෙන් කතා කරලා නිගමන වලට බහැලා විවේචනය කරන එක මොනතරම් මෝඩ වැඩක්ද? ඔව් ඒක ප්‍රශ්නයක් තියෙන්නේ මේ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් ඒ මනේ සසජාතකේ මනින්ද යන එකේ ප්‍රශ්නේ තියෙන්නේ අර මේ අඩිකෝදුවෙන් බරමයිනවා වගේ එක මිනුම් දඬු දෙකක්. විද්‍යාඥයෝ නම් මනින්නේ ඒ ඇත්තට බුද්ධිය තියෙනවා. ඒ මිනුම් දඬු දෙකක් ඒකයි තියෙන ප්‍රශ්නේ. අපි මේ දොරමඩලා වුණත් හරි පරිස්සම් වෙනවා මේ ඔබ විද්‍යාත්මකද මේක එහෙම බලන්න උස ඒක යම් පමණකට දැනුම සඳහා කරන කොටසක් තියෙනවා. හැබැයි එතනින් එහාට ඒවා එහෙම කළ යුතුම වන්නේ නැහැ. මේ මාචාර්තුමාට තව යමක් මෙහෙමයි මම කැමති ඇත්තටම ඒ කටතෙන් තවදියක් ඉදිරියට යන්න මම මූලිකවම මේ දෘශ්‍ය කලාව එහෙම නැත්නම් මේ කලාවත් එක තමයි මම මේ ගැන කතා කරන්නේ. මේකද අපේ සිංහල සැරසිලි කලාවක් තියෙනවා. ඒ සිංහල සැරසිලි කලාව මම හිතන්නේ මේ දකුණු ආසියාව විතරක් නෙවෙයි ලෝකේ ඕනම රටක ඉතාමත් ප්‍රබල සැරසිලි කලාවක් තියෙන. මේකට කෙලින්ම මූලාශ්‍රලා තියෙන වෙන මොකුත් නෙවෙයි සබාදහම. සබා තියෙන දහම තියෙන යලය වතුර කියන එක. ඊට පස්සේ ඉරහඳ වගේ දේවල්. ඊට පස්සේ ගස්වැල්, සත්තු, මිනිස්සු. මේ ටික තමයි මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් දැන් ගත්තාම මේ හැම දෙයක්ම
හරියාපුරුවට මේවා තියෙන මේ රිද්මය තේරුම් අරගෙන ඒ ඇතියන් රටාව තේරුම් අරගෙන මේක ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. මෙතෙන් දොන් කරන්නේ නිර්මාණය. මේ නිර්මාණය තුළ ඒ අපිට ඒ මූලික ස්වરૂපයේ හැඟීම, ඒ දැනීම, ඒ සංවේදනය ඒක තුළ තියෙනවා. ඒක තමයි දක්ෂතාවය. මේ නිර්මාණය ඒකෙන් එහාට ගියලා නැහැ. දැන් අපි දියරල ගත්තොත් මම මේ මෙතන පොඩි සටහනක් ගත්තා වතුර කියන එක අපිට දැක්කහම අපිට මෙහෙම තියෙනවා. නමුත් ඔක අපිට බැලුවම මේක රැලි නගන ස්වභාවයක් තියෙනවා. අර මහාචාර්යතුමා භෞතික විද්‍යාත්මකව ඒක පෙන්වුවා කොහොමද චලනයත් එක්ක ඒක රටාව හැදෙන්නේ කියලා. ඉතින් මේක තමයි අපි අරගෙන ඊට පස්සේ මේ විදිහට අපි සම්ප්‍රදායික චිත්‍රවල අපි මෙහෙම තියනවා ඔය දිහරල දාලා. ඔය වගේ. තවත් සමහර තැන්වල තියනවා මේ විදිහට. මෙහෙම සමාන්තර රේඛා ටිකක් වගේ මේ වගේ ඇඳලා. ඒ වගේම තමයි තවත් පස්සට යනකොට අපිට හම්බ වෙනවා මේ දිහරල කියන එක මෙන්න මේ වගේ මේ ජ්‍යාමිතික හැඩයක් එක්ක එකතු කරලා. ඉතින් ඒක ඇත්තටම දියුණු අවස්ථාවක් නූතන කලාවේ යම් යම් ප්‍රවණතා එක්ක බලනකොටත් අපි දන්න මේ සබදාහමෙන් තියෙන දේ මේ වගේ ජාමිතික හැඩපාටපත් කරලා දිනු කරපු තැන්. ඒ වගේම මේ වතුල මේ අපූර්ව රටා හැටියට තමයි මේවා ඊට පස්සේ පැවිදි. මොකද ඒක රේඛාවෙන් ගත්තට පස්සේ ඒක හැඩයක් ගත්තට පස්සේ ඒක නැවත නැවත යෙදීම තුළ ඒ වගේ රටා මේවනවා. ඉතින් මේවා තියෙන ගොඩක් ගල් බින්දුව, අරිම්බුව, තුන් දැන්නඩ, ඒ වගේම පිච්චවැල, පිච්ච පලාපති වගේ දේවල් මේවා ගත්තාම උදාහරණ මහ ගොඩක් තියෙනවා මේක තුළ පෙන්නන්න. ඒ වගේම මේවා හරහා අනිත් පැත්තෙන් එනවා අපි අර නෙළුම්මල ගැන කතා කරා වගේ නෙළුම්මලේ ප්‍රභේද දහස් ගණනක් ඇඳලා තියෙනවා. මේකේ බලලා තියෙන කෙලින් මේ මලේ තියෙන පිහිටීම් බැලුවාම ඒක කොහොමද මේක සමමිතිකව බෙදලා තියෙන්නේ කියන එක තමයි මේක තියෙන්නේ. වෘත්තාකාරව බැලුවාම මේ පෙතිගිය රටාව මේ තල කීපයකට සමහරලාට හඳුනගෙන තියෙනවා. සමහරට මුල්ම පෙති යන්නේ මේ උඩින් මේ විදිහට බැලුවාම මේ මෙහෙම වෙන්න පුළුවන්. ඔය වගේ බොහොම සමමිතික හැඩයකට මේ ටික ඔය වගේ රටාවක් තුළ මුලින්ම යනවා. ඊට පස්සේ ඒක ඇතුලෙන් ආපහු තව අපිට පේනවා මේ වගේ ඒට පිටින් තියෙන ටිකක්. මේ ඔක්කොමත් අර වෘත්තාකාර හැඩයක් තුළට තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒතර ඇතුලෙන් තවත් පිටි ආවනම් ඒවා අපි ඊට පස්සේ ඔහු මේ විදිහට පෙන්වනවා. ඒක ඇතුලේදී ආපහු. එතකොට මේ තල කීපයකට අපිට තට්ටු කීපයක් වගේ මේක පේනවා. ඉතින් ඒ නිසා ඒ විතර නෙමෙයි මේ මැද හරිය කර්ණිකාව කියලා ඉතුරු වෙලා තියෙන ටික ඉස්සෙල්ලත් මම දැක්ක අපි පින්තූරයක බැලුවා මේ කර්ණිකාව කියන එකේ ඒකෙත් මේ බොහොම ලස්සන රටා වලට මේවා ගොනු කරලා තියෙනවා. මේකේ තියෙන මූලික හැඩ ටික අරගෙන මේ රටාව ඇතුලේ මේ රටාව මේක ඇතුලේ ගොනු කරලා ඒ අදහස දීලා තියෙනවා. ඉතින් මෙහෙම බැලුවම තිබුණා මේ පින්තූරයක්. ඔව් පින්තූර මුලින් මලක රටාව කරලා ලස්සන පින්තූරයක්. ඉතින් මේ මෙතෙන්දී මේ මේවා තුල තමයි මේක කටයුතු කරන්නේ. නමුත් මේකේ තියෙන ප්‍රතිම තමයි අපි ආපහු පලාපති වලට ගන්න, විවිධ නිර්මාණ වලට ගන්න. ඉතින් එක්කම මේ ගොඩක් උදාහරණ තියෙනවා මම මේ කෙටිම් එකේ අදහස් කරන්න අපේ වෙලාවත් එක්ක. අනිත් පැත්තෙන් බැලුවහම මේක අපිට ඉතාමත්ම ප්‍රබලව දකින්න ලැබෙන්නේ අපේ කලා ශිල්ප තුළ. කලා ශිල්ප කියන එකෙන් අපිට ක්‍රාෆ්ට් කියන එකෙන් අපි අදහස් කරන්නේ. ඉතින් ඒ වගේම මූර්ති වල චිත්‍රවලදීත් ඔක භාවිතා වෙනවා. ඉතින් මේවා හරහා තමයි මේක අපිට එළියට ඇවිල්ලා තියෙන්නේ. මේක සබදාහම තියුණාට මේ නිර්මාණකරුවා මේකෙන් උපහාගත්තු හැඩතල සහ රිද්මය අරගෙන ඔහු ප්‍රතිනිර්මාණ ඕනෙක් කළා. ඒ නිර්මාණයේ කලාකෘතියක් හැටියට අපිට ආවම තමයි අපි ඒකගෙන මේ රටා කැටියට එහෙම නැත්නම් රිද්මයක මේ නිර්මාණයකට කතා කරන්නේ. ඉතින් ඒක අපේ පුරාම මෙතුමා පෙන්නපු ඒ අපේ මූර්තිවල අපේ චිත්‍ර ශිල්පය තුළ ඒ වගේම අපේ අනිකුත් කලා ශිල්ප තුළ මේක උපරිමයෙන්ම ඔහු ප්‍රයෝජනට අරගෙන තියෙනවා. හොඳයි මහාචාර්යතුමා ඇන්දේ අතින් අපි හොඳට බලාගෙන හිටියා. ඒ වගේම ගයන් චානක මහත්තයෝ පෙන්නපු ඒ කැටයම් අනුරාධපුරයේ ඒවා අතින් සමහරට ගල් කටුව අරගෙන කාලය අරගෙන විවේක බුද්ධිය කරපු අතින් කරපුවා. හැබැයි අද පරිගණකයේ ආධාරයෙන් ඔය නිර්මාණ කරන්න පුළුවන්. හැබැයි පරිගණකයේ ඇසුරින් කරන නිර්මාණ සහ අතින්ම කරපු නිර්මාණ අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ අතින් විශිෂ්ට කැටයන් කරපු නිර්මාණ කරපු සිතුවම් ඇඳපු මිනිස්සු ජීවත් වෙච්ච භූමියක් මේක. අදත් ඉන්නේ. ඔව් භූමිය ගැන කියද්දී භූගෝල විද්‍යාව, භූගර්භ විද්‍යාව ගැන කතා කළේ නැහැ. හැබැයි මහ පොළවේ විස්මය, මහ පොළවේ තියෙන රටා සමුදාය මේක හරියට අපි විමසිල්ලෙන් බලලා තියෙනවද? කොටින්ම අපේ මිදුලේ එහා පැත්තේ ලිඳක් කාරණකොට වලක් කාරණකොට මහ පොළවේ තියෙන රටා සමුදාය අපි විමසිල්ලෙන් බලලා තියෙනවද? බලන්න වෙලාවක් තිබිලා තියෙනවද? පත්තට්ටු ටිකක් තියෙනවා මෙහෙමයි මෙහෙමයි මේ 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 කියලා අපිට පාසලේදී පාඩමකට උගන්වනවා වෙන්න පුළුවන්. මාසතුව තියෙනවා රූපරාම පෙළක්. මේ බොහෝ දේවල් මා මගේ අතින්ම පටිකරගත කරගත්ත රූගත කරගත්ත බොහොම දුර්ලභ රූපරාම පෙළක්. මේ ටික අද මාතෘකාවට උචිතයි කියලා හිතන නිසා පෙන්වන්නට හිතනවා. අපි බලලා ඊට පස්සේ කතා කරමු. කැනියන් ලෙස හැඳින්වෙන ඇරිසෝනාවේ මහා පුදුමය ගැඹුරුම ස්ථානය මීටර 1857ක් ආසන්න වශයෙන් කිලෝමීටර 2ක්. ඒ තරම් ගැඹුරක් වීදුරුවක් මත හිටගෙන බලනකොට කොහොම තියේද? මේ විශ්මිත පිළිපීම අමරිකානු පොළොවේ කිලෝමීටර් 446ක් දුරට පිහිටා තිබෙනවා. පහලින් කොළපාටට පෙනෙන්නේ කොලරාඩෝ නදිය.
ගඟ දිගේ ගියොත් මෙක්සිකෝව දක්වා ගමන් කරන්නට පුළුවන්. මෙක්සිකෝව පැත්තෙන් ඇමරිකා එක්සත් ජනපදයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නට ජාවාරම් කරුවන් කොලරාඩෝ නදිය යොදා ගන්න හැටිත් අටපට්ටමෙන් කිව්වා මතක ඇතිනේ. ඉහළ ඉඳන් බලනකොට පටුවට පෙනුනට පහළට ආපුහම ගඟ තරම පළලයි. යුරෝපීයන් ඇමරිකා එක්සත් ජනපදයට එන්ට කලින් මෙහි ජීවත් වූ ආදිවාසීන් ගැනත් අටපට්ටමෙන් ඔබට කිව්වා මතක ඇති. අප්‍රකට ආදිවාසී ජනපදත් මේ විස්මිත පරිසර පද්ධතිය තුළ තිබෙන බව අපට හන්ට ලැබුණා. සමහර විට කොහේ හරි හැංගිලා ඉඳන් බලා ඉන්නවා ඇති. ගඟ තියෙන්නේ කොච්චර පහළද කියලා හිතා ගන්නට පුළුවන්නේ. අප හෙලිකොප්ටර් යානෙන් ගමන් කළේ මේ කඳු මුදුනටත් ඉහළින්. මෙතන ජීවත් වෙන අය අපව දැකලා මගහැරලා ගියාවත්ද? මනුෂ්‍යයන් හැටියට අප කලෙලි බහැලා ජීවත් වෙන්න උත්සාහ කළාට අප්‍රකටව රහසේ ජීවත් වෙන්න උත්සාහ කරන අයත් ලෝකෙ කොච්චර ඉන්න පුළුවන්ද? ගිනි කඳු පිපිරීම ඇතුළු ස්වභාවික විපර්යාසයන් නිසා මේ මහ පොළවේ මතුවී ඇති රටා සමුදාය බලන්ට. ගුවන් ගමනකින් හැර වෙනත් කිසිම ආකාරයකින් මේ දුර්ලභ රූප රාමු කැමරාවට හසු කර ගන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. බලන්ට මේ පරිසර පද්ධතිය තුළ අමුත්තක් තියෙනවාද කියලා. සමහරු කියයි කට්ටියක් එකතු වෙලා මැටියෙන් හදලයි කියලා. මැටි සහ වැලි මිශ්‍ර පසක් බව හැබෑව. නමුත් නිර්මාණය කරලා තියෙන්නේ සෝබාදහම. ලෝකේ මෙහෙම පරිසර පද්ධතියක් දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. හොඳින් බලා හිටියොත් ඔබට විශාල කණු වගේ පෙනෙන්නත් ඉඩ තියෙනවා. රූස් ගස් වගේ පෙනෙන්නත් ඉඩ තියෙනවා. මේ පරිසර පද්ධතිය මේ විදිහට නිර්මාණය වෙන්න වසර මිලියන 1.5ක පමණ කාලයක් ගත වෙලා තියෙනවා. එක්තරා විදිහක වර්ෂාව පතිත වීමේ ප්‍රතිඵලයක්. තවත් විදිහකින් මේ කඳුකර ප්‍රදේශයේ තද සුළං වැදීමේ ප්‍රතිඵලයක්. පසේ බුරුල් කොටස් හැලි හැලි ඉතිරි වෙච්ච කොටස් අපට දිස් වෙන්නේ මේ විදිහට. වැලි මුසු මැටි පසක් නිසා හැලෙන ස්වභාවය වැඩි. අපි ඇතුළටම ගමන් කළාට අනතුරුදායක ගමනක්. මේ පස් කුට්ටියක් කොයි වෙලාවෙ ඔළුවට පත බෑවෙයිද කියන්න බෑනේ. මහජන චීන සමුහාණ්ඩුවේ යුන්නාන් පළාතේ යුවන්මෝ ප්‍රදේශයේ වර්ග කිලෝමීටර 50ක පමණ භූමි ප්‍රදේශයක් පුරා මේ අරුම පුදුම දුර්ලභ පිහිටීම දකින්න පුළුවන්. වර්ෂාව සහ සුළඟ මහ පොළොවේ කරලා තියෙන විපර්යාසය බලන්ට. වැහි වතුර පොළොවට පතිත වෙලා මේ පස් කුට්ටිය අතරින් ගලාගෙන එනවා ඇති. නිකම්ම නෙවෙයි පසුත් හොදගෙනම. ඒ නිසා අධික වර්ෂාව සහිත කාලේ මේ ප්‍රදේශයට ඇතුළු වීම බොහොම අනතුරුදායකයි. ඔය යටින් කෝටු තියලා තියෙන්නේ කඩා වැටෙනවට වෙන්ට. මේවට ප්‍රදේශයේ පසේ දකින්න ලැබෙන්නේ කහ මිශ්‍ර දුඹුරු පැහැයක්. ඊට අමතරව රත් පැහැයකුත් දකින්න පුළුවන්. බලන්ට මේ පසේ වර්ණ කීයක් පේන්න තියෙනවද කියලා. මහල් කීපයක ගොඩනැගිල්ලක් වගේ නේද? මේ රුසියාවේ පැරණි ලුණු ආකරයක්. මේ වර්ණ සමුදාය සහ රටා සමුදාය ලුණු ආකරයකට ලැබුණේ කොහොමද? කවුරුවත් කරපු වැඩක් නෙවෙයි, ස්වභාවිකවම නිර්මාණය වෙලා. මිනිසු කරලා තියෙන්නේ ආරලා ලුණු අරන් ආකරය අතෑරලා දාන එක විතරයි. දම් රතු කහ ආදී වශයෙන් මේ අපූරු වර්ණ රටා ලැබිලා තියෙන්නේ ආකරය තුල තියෙන ඛනිජ ද්‍රව්‍ය නිසාලු. බෙලිකටු ආදී නිසාත් විවිධාකාරයේ රටා නිර්මාණය වෙලා තියෙනවා නේද? ලුණු හරන්ට යොදාගත් උපකරණ හා මාර්ග පද්ධති තාමත් ඇතුළේ දකින්න පුළුවන්. රුසියානු රජයේ මහජනතාවට විවෘත නොකර මේ අරුම පුදුම ලුණු ආකරය රහසක් හැටියටම තියාගත්තා. අදත් රුසියාවට ගිහිල්ලා ලේසියෙන් මේ ආකරය බලන්ට ලැබෙන්නේ නැහැ. බලන්ට වෙනත් ග්‍රහලෝකයක් වගේ නේද? පස්කන්දක්ද පර්වතයක්ද අපට වඩා හොඳින් පේන්නේ කැමරා කුරුල්ලට. කැමරා කුරුල්ල අප වෙනුවෙන් උඩට නැගලා ඔත්තු බලනවා. වසර මිලියන ගණනක් තිස්සේ මහ පොළොවේ සිද්ධ වූ විවිධ විපර්යාසයන්ගේ ප්‍රතිඵලයක්. මේ ස්ථානයේ විතරක් රතු පැහැුණේ කොහොමද? රතුගල් පර්වතයේ තියෙන මේ රත් පැහැති පාෂාණය ඉතා වටිනා පාෂාණයක් බව සැලකෙනවා. කලක පටන් විවිධ අය කුටි කරලා අරයන්ට ලැහැත්ති වෙලා තියෙනවා. නමුත් සාර්ථක වෙලා නැහැ.
බලාගෙන ගියාම සෝබා දහම තරම් විස්මිත රටාකාරයෙක් තවත් නැහැ සම්මානිත මහාචාර්යතුමා. ඔව් මම හිතනවා අපි දැන් මේක ඉවර කරන්න බැරි මාතෘකාවක්. රටා අනන්තයි අප්‍රමාණයි. දැන් මේකෙන් අපේ ජීවිතයට මොකද්ද අපිට ගන්න තියෙන පාඩමක් කියලා කියනෝ නම් හොඳයි අවසාන වශයෙන්. මට හිතෙන හැටියට මෙහෙමයි. දැන් මේ රටා කියන එකේ අපි කිව්වා නැතිතුමත් කිව්වා මේක වර්ණ සහ රටා පිළිබඳ මහා විචිත්‍රත්වයක් තියෙනවා. දැන් ඒවා පාවිච්චි කරලා චිත්‍ර අඳිනවා දෘශ්‍ය කලා නිර්මාණය වෙනවා. මොකටද මේක කළේ? මිනිස්සු සංවේදී කරන්න ඕනේ කියලා. මිනිස්සු නිකම්ම මේකක් දැක්කට මිනිස්සු සංවේදී වෙන්නේ නැහැ. නමුත් අර අපේ ගයන් මහත්තයා කිව්වා වගේ මේකේ රටාවකට රූපයක් දැක්කම මිනිහා මේකට සංවේදී වෙනවානේ. අන්නේ සංවේදීත්වය නැතුව යෑම තමයි අද හුඟක් වෙලා තියෙන්නේ. මිනිස්සුන්ගේ කරුණාව, දයාව, මෛත්‍රිය, ආදරය නැතුව වෙලා ගිහිල්ලා තියෙන්නේ මිනිස්සුන්ගේ සංවේදීත්වය නැති නිසා. ඒ නිසා අපේ පැරණි කලාකරුවා මේ විවිධ රටා නිර්මාණය කරලා මිනිස්සුන්ව සංවේදී කළා. මිනිස්සු අදත් අපි අපායටගෙන එහෙමනම් විහාරයට ගිහිල්ලා වෙසන්ත රජුරුව දන් දුන්න එක ගැල්ලා ගෙදර ඇවිදින්නා දුවට පුතාට උපදෙස් දෙනකොටත් වෙසන්ත රජුරුව මතක් කරලා අර දැක්කේ නැද්ද විහාරේ? ළමයා මෙතන බොරුවක් කියනකොට දැක්කේ නැද්ද අර අපාය අර ලෝදිය වක් කරපු හැටි කියලා කියන්නේ නේ. එතන මිනිස්සු සංවේදී කෙරුවා. මිනිස්සුන්ගේ හදවත පෝෂණය කළා මේ රට ආශ්‍රයෙන්. ඊළඟට මම ඉස්සරලා කිව්වා වගේ මේ රටා කියන එක අපි හඳුනාගත්තේ හේතුඵල දර්ශනය තුළින්. කියන්නේ එකිනෙක සම්බන්ධ වෙන ආකාරය තුළින්. දැන් අපේ ගයන් මහත්තයා කිව්වා වගේ මේ චිත්‍රයක මේක බලලා මේක නිදහස් චින්තනයේ මන්දර මං එච්චර චිත්‍රකාරයෙක් නෙමෙයි. දැන් මං දන්න හැටියට දැන් උදාහරණයක් විදිහට මෙතන ඉන්නවා නම් ඔන්න මේ රජකුමාරු බෝධිසත්වයෙක් කියලා ඔක්කොම එකලා මොන හරි වැඩක් කරනවා. ඉතින් දැන් ඕක නිකම්ම මෙතන යටින් ලීවා නම් බෝධිසත්වයා. ඒකේ ඇති දෙයක් නැහැ. නමුත් මේ බෝධිසත්වයාගේ හිසට උඩින් නෙළුම් මලක් ඇඳලා තිබුණා නම් අන්න අපි බුද්ධිමත් වෙනවා මේ නෙළුම් මලට කෙලින් ඉන්නේ බෝධිසත්වයා කියලා තේරුම් ගන්නනේ. එතකොට දැන් ගගක් ඇඳලා ඉවරලා මෙහෙම කරලා පාත්‍රයේ උඩුගම් බලා යයි. ඕක ඉවරනම් වෙන්නේ නැහැ. නමුත් පාත්‍රයේ මෙහෙම ඇඳලා මාළුවේ අනිත් පැත්තට අදිනවා. ආන් එතකොට තා පාත්‍රයේ උඩුගම්. එතකොට අපි අර චින්තනයට පිළා. එතකොට හේතුඵල දර්ශනයට අනුව මේ සම්බන්ධතා හඳුනා ගැනීම තුළින් මිනිහා ප්‍රඥාවන්තයෙක් වෙනවා. මම හිතනවා බුදුදහමේ හරයත් කරුණාව සහ ප්‍රඥාව. ඉතින් මම හිතනවා මේ රටා උපයෝගය කරගෙන මේ විශේෂයෙන් පဋාණය කියන්නේ ඒකේ උපරිම හේතුඵල දර්ශනේ උපරිම. ඒතොර බුදුහාඳුරන්ගේ දර්ශනේ තියෙන හරය හැටියට හලකන්නේ දැන් දස්සජී හාඳුරු නේද? ඉතියේ ඒ ධම්මා හේතුප්ප භවනේ මේකයි හරය ඇති. එතකොට මේ දෙකටම පොළඹ මේ දෙකම ඇති කරවන්න මිනිහා සංවේදී කරුණාවන්ත පුද්ගලයෙක් කරන්ඩත් මිනිසා ප්‍රඥාවන්ත පුද්ගලයෙක් කරන්ඩත් රටාව උපයෝගී කරගෙන තියෙන හොඳ සංස්කෘතියක් අපිට තියෙනවා කියලා කියන්න පුළුවන්. පාලිහා බෞද්ධ විෂය පිළිබඳ මහාචාර්යවරයෙක් සම්මානිත මහාචාර්යවරයෙක් ගල්මන්ගොඩ මහත්තයා, රෝස මහත්තයා භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය මේ දෙන්නම එක වැඩසටහනක ඉඳී කියලා කවුරුවත් සාමාන්‍යයෙන් හිතන්නේ නැහැ. ඒ සමහර සම්මත රටාවේ හැටියට මේකේ වෙනසක් තියෙනවා. මේ ගල්මන්ගොඩ මහත්තයයි රෝස මහත්තයයි දෙන්නම කොහොමද මේ එක දොර මඩලාවේ ඉන්නේ කියලා කෙනෙකුට පොඩි පොඩි රටාවේ පොඩි අවුලක් වගේ හිතෙන්න පුළුවන්. හැබැයි එතන ඒ රටාව බිඳීමේ පොඩි ලස්සනක් තියෙනවා, අපූර්වත්වයක් තියෙනවා. ඒ මැවෙන රටාවත් ලස්සනයි. ඒ මං කියන්නේ උදාහරණයක් ගත්තේ. ඒක මොකද ඔබතුමාගේ විෂයයි මහාචාර්යතුමාගේ විෂයයි ටිකක් එක ළඟ යන්නේ නැහැ. හැබැයි කතා කරගෙන යද්දි තේරෙනවා එක ළඟට ගන්න පුළුවන් පොදු ගුණාකාර කොච්චර තියෙනවද කියලා මහාචාර්යතුමා. ඔව් මම අවසන් කරන්න ඇත්තටම මේ දැන් මේ රටා ආශ්‍රයෙන් ඇත්තටම අලුතෙන් බිහි වෙච්ච මේ වෙනම විෂයක් තියෙනවා. ඒකට ඉංග්‍රීසියෙන් කියන ෆ්‍රැක්ටල්ස් කියලා. සිංහලෙන් මට හරි වචන හොයාගන්න බැරි වුණා. ෆ්‍රැක්ෂන් කියලා කියන්නේ භාගික කියන එක. ඒකේ අදහස තමයි දැන් අපි ඕනම රටාවක් ගත්තාම ගසක වුණත් ඒක නැවත නැවත රටාවේ යෙදුනට අර පුංචි රටාවකින් අනිත් සේරම දේවල් හදලා එළිය ගන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් මෙන්න මේකේ මෙන්න මේ මෙතන තියෙන ත්‍රිකෝණ ටිකක් ඒක මන්දනේ මෙතන ත්‍රිකෝණ ටිකක් ওই ත්‍රිකෝණ කිහිපයෙන් ඇත්තටම පස්සේ ගහක් වගේ හදන්න පුළුවන්. මේ තියෙන දැන් මේ වගේ මේ තියෙන උතන ත්‍රිකෝණ ටිකක් ওই ත්‍රිකෝණ ටිකෙන් ඇත්තටම ඔක මේ එකිනෙකට මේ අදිස්ථාපනය කරලා එකිනෙක මත මේවා කරලා රටාවල් හදන්න පුළුවන්. මේක ඇත්තටම මේ දැන් නවීනකවට අලුතෙන්ම නෙමෙයි දැන් ටිකක් පරණයි. නමුත් මේක අලුතෙන් ගණිතය සහ භෞතික විද්‍යාවේ මේ තියෙන අපි
ෆක්ටර්ස් කියලා. මොකද මේක භාවිතා කරනවා ගොඩාක් මේ වෛද්‍ය විද්‍යාවේ. මොකද මේ මේකෙන් අලුත් නිර්මාණ කිරීම. ඒ කියන්නේ මේ පුංචි කොටසකින් පුංචි රටාවක් එකින් එක මත අධිෂ්ඨාපන එකින් එක මත එක්ව කිරීම මතින් තව තව නිර්මාණ ඇති කරන්න පුළුවන්. මේ තියෙන තව එකක් දැන් මේක මේ ත්‍රිකෝණයෙන් පුළුවන් ත්‍රිකෝණයේ අධිෂ්ඨාපනය කරලා 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 අන්තිමට පුළුවන් හිම මේකක් ගන්න. හිම මලක් ගන්න. මේ තියෙන හිම වල හැඩේ තියෙනවානේ. ඉතින් මේ මේකත් ඇත්තටම ගොඩක් අය මේ 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 කම්පියුටර් ප්‍රෝග්‍රෑම්ස් වලටත් ඕන වෙන එක. මොකද මේ මේක අලුතෙන් දැන් මේ කියන ෆැක්ටර් සයන්ස් කියලා. ඒ කියන්නේ අර මේ මේ පුංචි දැන් මේ මේක මේවැයකින් අපි නැවත නැවත මේක යෙදීමෙන් අලුත් නිර්මාණ එහෙම නැත්නම් සංකීර්ණ නිර්මාණ ඇත්තම සංකීර්ණ වුණාට ඒකේ මූල්‍ය හොයන් ගියාම ඒකේ පුංචි ඒකක් ඇත්තියි යුනිට් එකක්. ඒ යුනිට් එක තමයි නැවත නැවත මේ රිපීට් වෙලා තියෙන්නේ. නැවත නැවත මේක එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඒක මම කියලා මම හිතන්නේ මම නවත්තන්න කැමතියි. මොකද අපිට කාල වෙලා මදි නිසා තවදුරටත් කතා කරන්න. හොඳයි ගායන් මහත්මයා. හසන්ත මහත්මයා අපි මෙතන ඉන්න පස් දෙනාම හුස්ම ගන්නවා. හුස්ම ගන්නෙත් රටාවකට, රිද්ම එකට. බුදුරජාණන් වහන්සේ අපට ඒක වදාරනවා. දිග හුස්මක් ගන්නකොට දිග හුස්මක් ගත්ත කියලා දැනගන්න. කෙටි හුස්මක් ගන්නකොට කෙටි හුස්මක් ගත්ත කියලා දැනගන්න. එතකොට ආනාපාන සතිය. එතකොට අඩු ගණනේ මිනිස්සු දන්නවද අපි හුස්ම ගන්නවත් කියලා? ඒකටවත් සිහියක් නැහැනේ. ඒකටවත් වෙලාවක් නැහැ ඒක දිහාවත් බලාගෙන ඉන්න. ඉතින් අඩුම ගණනේ තමන්ගේ හුස්ම රැල්ල දිහාවත් බලාගෙන හිත එකඟ කරගන්න. මොකද මේ සියලුම රට අධ්‍යයනය කරන්න හොඳ පියවි සිහියක් ඕන. සිහියක් නැති මනුස්සයෙක්ට මොකක්වත් කරන්න බෑ. ඒ නිසා අපි මේ සියලුම දෙනා කතා කරන්නේ එකම දෙයක්. ඒ ඔක්කොම කරන්න සම්මා සතිය අවශ්‍යයි. සිහිය පිහිටුව ගන්න මේ සියලුම නිර්මාණ භෞතික විද්‍යාවකින් රසායන විද්‍යාවකින් මේ සියලුම දෙනා. හොඳම උදාහරණය තමයි මැඩම් මාරි කියුරි. මුළු ජීවිතේම කැප කළා. හොඳ සිහියකින් කටයුතු කළේ. බුද්ධ දේශනාව මම නිතර කියන්නේ හසන්ත මහත්මයා ක්‍රියාත්මක කරන්නෙම බටහිර ජාතීන්. හරි. අපට ඒ සම්පත තිබ්බට අපි ක්‍රියාත්මක කරන්නේ නපරේසං විලෝමානී නපරේසං කතා කතං කියලා කියනවා. කිව්වට අනුන්ගේ උපදූප හොයාගෙන දවසින් දවස අගහදේට යන්නේ. ඒ නිසා බුද්ධ වචනය මෙච්චර වටින දර්ශනයක් මේ රටේ තියෙද්දි ලෝක ප්‍රධානාගම් හතරම ලංකාවේ තියෙනවා. නමුත් අපි කවදාවත් දියුණු වෙන ජාතියක් බව පේන්නේ නැහැ මහාචාර්යතුමා. අගහදේට යන්නේ මොකද? සතත අභ්‍යාසයේ දීලා හිත හදාගන්න රට කොච්චර ආර්ථිකෙන් දියුණුවත් මොකටද මිනිසුන්ගේ අධ්‍යාත්මය පිරිහෙනවනම්. ඒ නිසා කරුණා කරලා මේ අධ්‍යාපන ක්‍රමයට එකතු කරන්න මේ අධ්‍යාත්මික දියුණුව සඳහා වැඩපිළිවෙලක්. අධ්‍යාපන රටාවට අධ්‍යාත්මික රටාව එකතු කරන්න කියන කාරණාවයි. විශ්වවිද්‍යාල නම් මහාචාර්යතුමා ඒක ආරම්භ කළා තියෙනවා. හොඳයි. මේ සතිමත් භාවය ගැන මයින්ඩ්ෆුල්නස් ගැන අපි දොරමඩලා වැඩසටහනක් කළා. අද ආගමික ભેදකින් තොරව ලෝකේ පුරාම කතා කරන මාතෘකාව. මේ සතිමත් භාවය බෞද්ධයන්ට විතරක් අයිති මාත සමටෙහි මූලයන් බුදුදහම පැත්තේ තිබුණට Hindu, Islam, කිතුන ඕනම කෙනෙකුට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන්. විශේෂයෙන් කළමනාකරණ ශාස්ත්‍රයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී ඕනම ශාස්ත්‍රයක පාවිච්චි කරන්න පුළුවන් ප්‍රායෝගික ඉගැන්වීමක් තමයි සතිමත් භාවය මයින්ඩ්ෆුල්නස්. අද ලෝකේ පටහැර ජාති ඇමරිකා එක්සත් ජනපදයේ එංගලන්තේ අපි ඊට ඒව ගැන කියනවා. හැබැයි අපේ සමහර අය ඒව හොයනවාද කියනවා කියන ප්‍රශ්නේ තමයි වෙන නම් වලින් එන්නේ අපිට. ඔව් වෙන නම් වලින් සමහරට ආවොත් ඕක සමහන් මයින්ඩ්ෆුල්නස් කියලා වගේ දුන්නොත් ටිකක් ඒක හොඳයි වගේ ටිකක් ඉංග්‍රීසි ළමයි කියලා හිතේ වෙලින්න මේ තියෙන දේවල් තමයි. මහාචාර්යතුමා ඔව් ඇත්තට මම කැමතියි මේ සාකච්ඡාව අවසානයේ හරිය එනකොට මේකෙන් අපිට ගොඩාක් ප්‍රයෝජන තියෙනවා කියලා අපි ප්‍රායෝගිකව දකිනවා. මොකද ඩිසයින් එහෙම නැත්නම් මේ සැලසුම් කරන විශේෂයේ දෘශ්‍ය කලාවේදී අපි මේවෙන් ගොඩාක් දේවල් එකතු කරගන්නවා. මේ පරිසරයේ තියෙන දේවල් මම අර කලින් කිව්වා වගේ මේ කොළයක තියෙන වර්ණ ඒක වෙන් කරලා ගත්තාම ඒක විශ්ලේෂණය කරලා අරගෙන ඒක තියෙන රටාව අධ්‍යයනය කරාම මුලින්ම කහ පාට ඊට පස්සේ කොළ පාට ඊට පස්සේ තද කොළ පාට ඊට පස්සේ ආය දුඹුරු පාට ඊට පස්සේ රෝස් පාට ආය කොළ පාට තද මේ යන වර්ණ රටාව වෙනම එළියට අරගෙන ඩිවලොප් කරාට පස්සේ අපිට මේකෙන් වර්ණ රට අපි කලර් ස්කීම් කියලා කියන්නේ වර්ණ රට දහස් ගණන් නිර්මාණය කරතේ. ඒව තමයි අපේ ඇඳුම් වලට එන්නේ. අපේ මේ ගොඩනැගිලි වලට එන්නේ. අපේ යාන වාහන වලට එන්නේ. ඒ වගේම අපේ මේ ඉන්ටීරියර් ඩිසයින් කියන එකට පාවිච්චි කරන්නේ අපි ඒක. ඇත්තටම අපි ශිෂ්‍යයන් යොමු කරන හොඟක් කළාට මේවා තියෙන මේ ඩිසයින් ෆැක්ට්ස් හැටියට අපි දන්න වර්ණය ගැන, රේඛාව ගැන, හැඩයක්. හැඩයක් කියන එක ඩිවලොප් කරන්න පුළුවන්. නිදිකුම්භගහේ තියෙන ගෙඩිය ලොකු විශාල වෙළඳ සංකීර්ණයක් බවට පත් කරන්න බැයි. පුළුවන්. ඉතින් ඇත්තරම දැන් අර ඔබතුමා ඉස්සෙල්ලා පෙන්නන අර මාළුවෙක්
හදන රටාව. මේක විශාල මේ ඉදිරියේදී නිර්මාණය වෙන අපි සංකල්පයක් තියෙන්නේ මේ නගර සැලැස්මකට අපිට ගන්න පුළුවන්. නේද? ඒ වගේ විශාල සුවිශාල නගර සැලැස්මකට අනාගතයේ සමහර නිර්මාණය වෙන නගර සැලැස්මක් ඕක වෙන්න පුළුවන්. ඒ වගේ උදාහරණ ඕන තරම් අපේ රටේ වුණා වගේම ලෝකෙත් තියෙනවා. මේ පොඩි දෙයකින් ගත්තොත් ඒ රටාව තමයි වැඩි දියුණු කරලා ඒකට අරගෙන තියෙන්නේ. මේ මස් හදන මේ වදේ වේය බඳින තුබස මකුළුගේ පුංචි සත්තු හදන විස්මිත නිර්මාණ පුළුවන් රටා සමුදායක් එක ඇතුළේ තියෙන. මේ රටාවට පුළුවන් ත්‍රිමාණ හැඩයක් දෙන්න අපිට. ඒක අපිට ගොඩාක් සංවර්ධනය කරන්න පුළුවන්. මම හිතන්නේ අපේ මහාචාර්යතුමා දන්න භෞතික විද්‍යාත්මකව ගත්තාම මේ තියෙන රටාවේ මේ අපිට තියෙන්නේ රේඛා ටිකක් විතරයි වෙන්න පුළුවන්. නමුත් මේක අපිට ත්‍රිමාණ හැඩයක් දීලා අපිට ගොඩාක් සංවර්ධනය කරන්න පුළුවන්. එහෙම කළා සමහරට මේ විශාලත්වයෙන් එන දෙයක් ගොඩනැගිල්ලක් වලට පත් කරන්න පුළුවන්. යානයක් වලට පත් කරන්න පුළුවන්. සමහරට අභ්‍යවකාශ නගරයක් වෙන්න පුළුවන් මේක. එහෙම කරපු අවස්ථා තියෙනවා. දැන් අර මහජන චීනයේ ඔලිම්පික් ක්‍රීඩාංගනේ කුරුළු කූඩුවක් වගේ බර්ඩ් නෙස්ට් ඒ වගේ එකක් තමයි නිර්මාණය කළේ. ඉතින් මේ නිසා මම හිතන්නේ මේක තුළ බොහෝ දේවල් තියෙනවා. ගත හැකි මේ පුංචි රටාවක් අපිට වැඩි දියුණු කරන්න පුළුවන් ඒ මට්ටමට. ඒ රටාව විතරක් නෙවෙයි, ඒ රටාව කියන්නේ ඒක තියෙන එක දෙයක් විතරයි. සමහරවිට ඒවත් එක්ක අපි අර කලින් කවාගේ ඒවා තියෙන හැඩේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ තියෙන සංගීතය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ තියෙන සැකස්ම වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම වැඩි දියුණු කරලා ගෙනියන්න පුළුවන්. ඒකත් එක්ක තමයි මෙතෙක් ලෝකයේ බිහි වුණ හැම නිර්මාණයක්ම සබාදහමේ කිසියම් ආభాෂයක් අරගෙන තමයි බිහි වෙලා තියෙන්නේ. ඒක අදට වගේම හෙටටත් අනාගතයේ හැමදාටමත් ඒක හිමුම තමයි. කොටිම්ම කියනවා නම් ගුවන් යානා මේ පාරේ දුවන වාහන පවා සතුන්ගේ හැඩතල සතුන්ගෙන් ඉගෙනගත්ත පාඩම් තමයි. අපි වටිනාම පාඩම් ඉගෙනගෙන තියෙන්නේ සතුන්ගෙන්ද කියලා. ඒක තියෙන ටෙක්නොලොජි එක අපි ඉගෙන කතා කරේම නෑ. මේ කුරුල්ලෙක් පියාඹන තාක්ෂණේ ඒක අපි අදට පාවිච්චි කරනවානේ අපේ නූතන නිර්මාණ වලට. ඔව්. අපි ඊළඟ පියාඹනේ මේක හැරෙන විදිය බලන විදිය මේ හැම දෙයක් ඊළඟ දොරමඩලාවට ඒ ටික ඉතුරු කරමු නේද? එහෙම. මාන්ත්‍රිකා වැඩසටහන් පෙළක ආරම්භයේ අපට විලාසිතා මෝස්තර ඇඳුම් රෙදිපිලි නිර්මාණ ඕව ගැනත් කතා කරන්න තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා මේ මාත්‍රකාවත් එක්ක බැඳිච්ච. සම්මානිත මහාචාර්ය වෛද්‍ය සුමනපාල ගල්මංගොඩ සූරියන්ට අපේ ගෞරව ස්තුතිය පොද කරන්න කැමතියි. ටික දවසකට පස්සේ දොරමඩලාවට සහභාගී වුනේ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාල ආයතනයේ අධ්‍යන අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කරන ඔබතුමාට අපේ ගෞරව ස්තුතිය පොද කරනවා. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය එස්.ආර්.ඩී. රෝස මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පොද කරන්න කැමතියි. ලේකකේ පරේෂකෙක් හැටියට කටයුතු කරන කතිකාචාර ගයන් චානක විධානපතින මහත්මයාට ඒ වගේම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සහාය මහාචාර්යවරයෙක් හැටියට කටයුතු කරන එම විශ්වවිද්‍යාලයේම දෘශ්‍ය කලා පීඨයේ පීඨාධිපතිවරයා හැටියට කටයුතු කරන සම්මානලාභී කලා අධ්‍යක්ෂ මහාචාර්ය රම්මවර්ධන පොඩිනිල මහත්මයාටත් අපේ ගෞරව ස්තුති පුද කරමින් අද දොරමඩලාවෙන් සමුගන්නවා ඔබ හැමතෙම.